එච්චෙන්ම එක දවසක් මගේ පියාගෙන් මං ඇහුවා, මම තමනාන්සල දන්නේ නැතුව ඇති, මගේ අපේ පියා දේශපාලනය ආරම්භ කරේ ඇත්තටම 1945 එක්සත් ජාතික පක්ෂයේ. ඒ දවස්වල තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ විතරයි. ඉතින් එක දවසක් අපි කුඩා කාලේ අහුවා, ඇයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ කියලා. ඉතින් මොකද ඒ දවස්වල ඒ බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ශ්‍රී අනිත් පැත්තට යනකොට එතුමා දැනගෙන හිටියේ නෑ ඩී රාජපක්ෂ මහත්මයා එතුමත් එක්ක එනවා කියන එක. ඒක හින්දා අර කතාවක් තිබුණා, මම හිතේ මගේ සෙවණැල්ල කියලා බලනකොට ඩී රාජපක්ෂ මහත්මයා කියලා. ඉතින් එතුමා කිව්වේ මම SWRT බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්ති වලට කැමති වුණ හින්දායි මම ගියේ කියන එක. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති අපි දන්නවා 1956 ඇති වුණු අද අපේ රටේ භුක්ති අපි භුක්ති විඳන ජයග්‍රහණ සියල්ලක්ම අපිට ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ප්‍රතිපත්ති නිසා. ඒකම අපි දන්නවා සෑම අවස්ථාවකම වාම ආදී වාමාංශික පක්ෂ සෑම විටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග රජයන් බිහි කරා. ඉතින් ඒ ජනතා හිතවාදී ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති මත තමයි අපි වැඩ කළ යුත්තේ. අත වශයෙන්ම මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගියවර එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරනකොට මම හිතින් දැනගෙන හිටියා එතුමාට මේ පක්ෂයේ මේ කණ්ඩායම දිගටම ඉන්නේ නැහැ කියන එක. මොකද ඒ සංස්කෘති ප්‍රතිපත්ති දෙකක්, සංස්කෘතිය දෙකකට ප්‍රතිපත්ති දෙකකට හරි අමාරුයි එකට යන්න. නමුත් අපි එකම සමාන ප්‍රතිපත්ති තියෙන සමාන සංස්කෘතියක් තියෙන ජනතා හිතවාදී ප්‍රතිපත්ති වලට ගරු කරන පක්ෂ දෙයක්. ඉතින් අපිට එකට අපි එක්කහුව වෙනවා ඇර මම හිතන්නේ වෙනත් විකල්පයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම රටට අලුත් සංස්කෘතියක් දේශපාලන සංස්කෘතියක්. ඇයි අද ජනතාව බොහෝ දෙනෙක් දුකක් දෙනෙක් අනුනාසල දන්නවා සෑම ශිෂ්ටයකම පහළ මට්ටමේ වේවා මැදි මට්ටමේ වේවා වෘත්තිකයන් වේවා ඉහළ මට්ටමේ වේවා සෑම දෙනෙක්ම අපේ රටේ දේශපාලනය පිළිබඳ කලකිරීමක් තියෙනවනේ. ඇත්ත කතාව ඒක. ඇයි ඒ මේ තියෙන සංස්කෘතිය පිළිබඳ දේශපාලන සංස්කෘතියට ඒ අය කැමතිනේ. අපි දේශපාලනිකයන් වශයෙන් මෙතන්නේ හැම දෙනෙක්ම මෙතන ඉන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් බලමණ්ඩලයයි අපි ප්‍රතිපත්තිමය වශයෙන් රටට සේවය කරන්නට ඉදිරිපත් විය යුතුයි. එහෙම නැත්නම් මං හිතන්නේ අපි ඒ කාර්යයේ ඉදිරි අනාගතයේ කලේ නැතොත් ජනතාවට මොකද්ද තියෙන විකල්පයවත් කියලා හිතාගන්නට බැරි වෙයි. ඒක හින්දා තමයි හුඟක් අය කියන්නේ මේ අවසාන අවස්ථාව කියලා. මේක අපි හැමතිස්සෙම මතක තියාගන්නට ඕන. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මම ස්තුතිවන්ත වෙනවා. මට සහාය පළ කිරීම පිළිබඳව නායකතුමාන් නායකත්වයට සියලුම දෙනාට මම තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා ඉදිරි අනාගතයේ මැතිවරණ රජයක් ගෙනියනකොට අපි එකම සහෝදර සහෝදරයන් හැට වගේ ඉදිරියට ගෙනියන්නට මම මූලිකත්වය දෙනවා කියන එකක් මම කියන්න ඕනේ. අපි එදා ඉඳලා විදන්නවා පිට එක්ක වාම පක්ෂ සියල්ලම අපි එකට වැඩ කරා.
ඒ හැම අවස්ථාවකදීම අපි එක ප්‍රතිපත්ති පිළිබඳව වැඩ කරන එකට කතා කරලා එකට වැඩ කරේ. ඉතින් ඒ ආකාරයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරියට අපි මේ මැතිවරණයකට විතරක් නෙවෙයි එකහුවෙලා තියෙන්නේ. අපි රට හදන්නට එක ප්‍රතිපත්ති මාලාවක් සමග ඉදිරියට යන්නට ඉතින් අපි මේ මේ අවස්ථාවේදී සියලුම වාද බේද පෞද්ගලික මතභේද මේවා නෙවෙයි අපි රට වෙනුවෙන් හිතන්න කියලා මම තමුන්නාංශයලාගෙන් ඉල්ලා සිටිනවා. මම ඉදිරිපත් වෙලා තියෙන්නේ එම තමුන්නාංශ දන්නවා මම දේශපාලන කරපු කෙනෙක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම මගේ පවුල සනිකර දේශපාලන පවුලක් වුණත් මම හමුදාවට කුඩා කාලෙම බැඳුණු නිසා දේශපාලනින් ඈත් වුණා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා හැටියට වැඩ කරේ. ඉතින් රාජ්‍ය නිලධාරියෙක්. ඉතින් එහෙම තැනකින් මම එන්නේ. මම හිතන්නේ ජනතාව විශ්වාසය තබලා තියෙන්නේ මා කෙරෙහි. මේ සියලුම වාද බේද වලින් තොරව රට ඉදිරියට ගෙනියන ප්‍රතිපත්ති මාලාවක් මත නායකත්වයේ දෙයි කියන ඒ විශ්වාසය ඇතුව අපි ඉදිරිපත් කරන තමුන්නාංශලා දන්නා වැඩසටහන ජනතාව කේන්ද්‍රීය කරගෙන අපි ඉදිරිපත් කළා තියෙන්නේ. අපි ජනතාව නගා සිටවන්නට අද තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට අපි දන්නවා මේ කාලය තුල අවුරුදු 4-5ක් පමණ තුල මම මේ රටේ සිටින විවිධ ශේෂ්ත්‍රවල වෘත්තිකයන් සමග වැඩ කරා ව්‍යත්මග ඒ සංවිධානය හරහා. ඒ විශේෂයෙන්ම මම ඒක කළේ කවදාකවත් බලාපොරොත්තු නැහැ මේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න ඕනෑම වෙන අපේ රජයකට ඉදි කළ හැකි වැඩපිළිවෙලක් සකස් කරගන්නට තමයි. අපි විවිධ ප්‍රශ්න පිළිබඳ හොයාබල්ලා අවබෝධයක් කරලා විවිධ ශේෂ්ත්‍රවල විවිධ මත තියෙන වෘත්තිකයන් සමග සාකච්ඡා කරලා අපි පැහැදිලි වැඩසටහනක් හදාගත්තා. අපි ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බෙදාගත්තා. ඒ ප්‍රතිපත්ති සමගත් සාකච්ඡා කළ තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරලා තියෙන්නේ ඉදිරියට එළි දක්වන්නේ. ඉතින් ඒ තමුන්නාංශේලාට කිසිම ප්‍රශ්නයක් නැතුව මට සහයෝගය දෙන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් අද මම රංජිත් සියඹලාපිටිය මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කෑගල්ලුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, ඒ වගේම ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරු, ඒ වගේම බලමණ්ඩල නිලධාරීන් තැනකට ගෙනල්ලා මට මේ වගේ කතා කිරීමට අවස්ථාවක් ඇත්තටම මම එතුමාට යෝජනා කරා මෙහෙම අපි කරමු කියලා. එතුමා කිව්වා ඒක හොඳ අදහසක් කියලා. අපි මේක සංවිධානය කරලා තිබෙනවා. ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. සන්තෝෂයි මේ දිස්ත්‍රික්කයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලධාරීන්ව මුණ ගැසෙන්නට ලැබීම පිළිබඳව. අපි එකට වැඩ කරමු. අපි ඉදිරියේදී මේ රට ඉදිරියට ගෙන යන්නට එක කණ්ඩායමක් හැටියට අපි ඉදිරියේදී රජයක් බිහි කළා ජනතාවගේ ඒ පැතුම සාර්ථක කර ගැනීමට ක්‍රියා කරමු කියන ආරාධනාවත් එක්ක ඔබ සමට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව ඉන්නවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.